සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා දරුවන් සියලුම දෙනාට. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දරුවනි 10 ශ්‍රේණිය විද්‍යාව පොතේ 10 වන පාඩමෙන් කොටසක්. අපගේ පෙර වීඩියෝවක අපි 10 වන ශ්‍රේණියේ මේ විද්‍යාව පොතේ 10 වන පාඩමේ මුල් කොටස පිළිබඳව සාකච්ඡා කරා. ඒ වීඩියෝ පාඩයෙන් අපි රසායනික බන්ධනයක් ඇති වෙන්නේ කොහොමද? ඒ වගේම අයනික බන්ධන ඇති වෙන්නේ කොහොමද? අයනික බන්ධන සහිත සංයෝගවලට උදාහරණ මොනවද? ඊට පස්සේ අපි සහසංයෝජන බන්ධනයක් ඇති වෙන්නේ කොහොමද? ඒ සහසංයෝජන බන්ධන අපි රූප සටහන් වලින් නිරූපණය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව සාකච්ඡා කරා. මේ වීඩියෝ පාඩයෙන් අපි ඔයාලට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔය අපි කියපු බන්ධන ආකාර වලින් සෑදෙන සංයෝගවල තිත්පතිර සටහන් සහ ලුවිස් ව්‍යුහ අඳින්නේ කොහොමද කියලා. අපි මුලින්ම බලමු දරුවනේ මොකද්ද මේ තිත්පතිර සටහනක් එහෙම නැත්නම් ලුවිස් ව්‍යුහයක් කියන්නේ කියලා. ඇයි අපි මේ තිත්පතිර සටහන් එහෙම නැත්නම් ලුවිස් ව්‍යුහ අඳින්නේ මොකටද කියලා අපි මුලින්ම සාකච්ඡා කරමු. තිත්පතිර සටහනක් එහෙම නැත්නම් ලුවිස් ව්‍යුහයක් අඳින්න හේතුව තමයි දරුවනේ අපි රසායනික බන්ධනයක් සෑදුවට පස්සේ ඒ පරමාණු වල සංයුජතා කවචවල ඇති ඉලෙක්ට්‍රෝන නිරූපණය කිරීම සඳහා අපිට යම් ක්‍රමවේදයක් අවශ්‍යයි. අන්න ඒ සඳහා තමයි අපි මේ තිත්කතිර සටහන් සහ ලුවිස් ව්‍යුහ නිර්මාණය කිරීම සිද්ධ කරන්නේ. අපි මුලින්ම බලමු තිත්කතිර සටහනක් කියන්නේ මොකක්ද කියලා. තිත්කතිර සටහනක් කියලා කියන්නේ දරුවනේ සහසංයුජ බන්ධනයක් සෑදීම සඳහා දායක වන පරමාණු වල සංයුතා කවචයන් තුල ඇති ඉලෙක්ට්‍රෝන තිත් සහ කතිර වලින් දක්වමින් අඳිනු ලබන ව්‍යුහවලට අපි මෙහෙම කිව්වට තේරෙන්නේ නැති නිසා උදාහරණ කීපයක් අරගෙන මේක සාකච්ඡා කරමු. අපි සරලම උදාහරණයක් ගමු දරුවනේ. බලන්න අපිට තියෙනවා Cl2 කියලා සහසංයුත සංයෝගයක්. Cl2 කියලා කියන්නේ ක්ලෝරීන් අණුවක්. මේ ක්ලෝරීන් අණුවේ ක්ලෝරීන් පරමාණු දෙකක් සම්බන්ධ වෙලා තමයි ක්ලෝරීන් මේ අණුව නිර්මාණය වෙන්නේ. ක්ලෝරීන් වල පරමාණුක ක්‍රමාංකය 17යි. මේ පරමාණුක ක්‍රමාංකය අනුව අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියපුවාම අපිට ලියන්න පුළුවන් 2 8 7 කියලා. එහෙමනම් දරුවනේ මේ ක්ලෝරීන් වල සංයුජතා ඉලෙක්ට්‍රෝන මම කෙටියෙන් මේ විදිහට ලියනවා. සංයුජතා ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ අවසාන ශක්ති මට්ටමේ පවතින ඉලෙක්ට්‍රෝන. අවසාන ශක්ති මට්ටම මෙන්න මේ ශක්ති මට්ටම. ඒ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 7ක් තියෙනවා. එහෙමනම් පුතේ ක්ලෝරීන් එක පරමාණුක සංයුතා ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා කියලා අපි මුලින්ම අඳුනගන්න ඕනේ. ඒ වගේම මේ විදිහට සංයුතා ඉලෙක්ට්‍රෝන 7 බැගින් ඇති ක්ලෝරීන් පරමාණු දෙකක් එකට එකතු වෙලා තමයි ක්ලෝරීන් අණුව නිර්මාණය වෙලා තියෙන්නේ. අපි දැන් බලමු සහසංයුජ බන්ධනයේ මේක කොහොමද හැදිලා තියෙන්නේ කියලා රූප සටහනක් ඇඳලා බලන්න. එක ක්ලෝරීන් පරමාණුක න්‍යෂ්ටිය මේ තියෙන්නේ පළවෙනි කවචය. මේ මම ඇඳලා තියෙන්නේ දෙවෙනි කවචය. ඊට පස්සේ මම අඳිනවා තුන්වෙනි කවචය. මේ තියෙන එක ක්ලෝරීන් පරමාණු. මේ ක්ලෝරීන් පරමාණුවේ පළවෙනි ඉලෙක්ට්‍රෝන 2 මම මෙන්න මේ විදිහට ලකුණු කරනවා. ඊළඟ ඉලෙක්ට්‍රෝන 8 මම මෙන්න මේ විදිහට ලකුණු කරනවා. අවසාන ඉලෙක්ට්‍රෝන 7 මෙන්න මේ විදිහට නිරූපණය කරනවා. මෙතන අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. මේ තියෙන දරුවනේ එක ක්ලෝරීන් පරමාණු. දැන් තවත් ක්ලෝරීන් පරමාණුවක් කිපේ. ඇයි ක්ලෝරීන් පරමාණු දෙකක් සම්බන්ධ වෙලා තියෙනවනේ. අනේ මම එයාගෙත් මේ විදිහටම ශක්ති මට්ටම් සටහන අඳිනවා. මේ ශක්ති මට්ටම් සටහන අඳිද්දී මම මෙන්න මේ විදිහට මේ අනෙක් පරමාණුව ඡේදනය වන ආකාරයට අඳිනවා. ඇයි ඒ එහෙම ඇන්දේ? මෙතන තියෙන්නේ මම කිව්වා සහසංයුජ බන්ධනයක්. ඒතකොට සහසංයුජ බන්ධනයකදී ඒ කට්ටිය ස්ථායි වෙන්නේ ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන. එහෙමනම් දැන් අපි මෙයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික දාමු. එයාගේ පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 2, දෙවන කවචයේ ඉලෙක්ට්‍රෝන 8, මේ විදිහට තුන්වෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 7. 7න් එකක් මෙතන තියෙනවා හවුලේ තියාගෙන. ඉතින් ඉලෙක්ට්‍රෝන 6 මේ විදිහට අපිට නිරූපණය කරන්න පුළුවන්. ඒතකොට දරුවනේ මෙන්න මෙතන තමයි සහසංයුජ බන්ධනය තියෙන්නේ. මේ තියෙන්නේ සහසංයුජ බන්ධනය. මෙතන තමයි ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන තියෙන්නේ. දැන් බලන්න මේ ක්ලෝරීන් පරමාණුයේ සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන මෙතන 2, මෙතන 2, 4, මෙතන 2, 6. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන දෙක මේ පරමාණුවට පොදුවේ පවතිනවා. මේ පරමාණුවට පොදුවේ පවතිනවා. ඒ නිසා මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් ගත්තාම
මේ ක්ලෝරීන් පරමාණු දැන් ස්ථායි වෙලා තියෙනවා එයාගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරගෙන. ඒ වගේම මෙතන තියෙන ක්ලෝරීන් පරමාණුවක් ඒ ක්ලෝරීන් පරමාණුවේ සංවිධිතා කවචයේ ඉලෙක්ට්‍රෝන ටික ගත්තාම ඒකෙත් ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ වෙලා තියෙන නිසා මේ ක්ලෝරීන් පරමාණු දෙක දැන් ක්ලෝරීන් ක්ලෝරීන් අතර සහසංජ බන්ධනයක් වෙන මේ විදිහට නිර්මාණය කරගෙන එයාලා ස්ථායි වෙලා තියෙනවා. දැන් අපි සූදානම් වෙන්නේ පුදී මෙන්න මේ ව්‍යුහය සඳහා තිත්තතිර සටහනක් අඳින්න. ඔන්න බලාගන්න මේ තිත්තතිර සටහන මම අඳින්නේ කොහොමද කියලා. තිත්තතිර සටහනක් අඳින්දි පුතේ එක මූලද්‍රව්‍ය පරමාණුක ඉලෙක්ට්‍රෝන දැක්වීම සඳහා අපි තිත් සංකේතය භාවිතා කරනවා නම් අනෙක් මූලද්‍රව්‍ය පරමාණුවේ ඉලෙක්ට්‍රෝන දැක්වීම සඳහා අපි කතිර කියන සංකේතය භාවිතා කරන්න ඕනේ. මෙන්න මේ කියන සංකල්පය උපයෝගී කරගෙන අපි දැන් අඳිමු ක්ලෝරීන් වල තිත්තතිර සටහන. බලන්න මේ ඉරි කෑල්ල එහෙම නැත්නම් මේ බන්ධනය මගින් නිරූපණය වෙන්නේ මෙන්න මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන දෙක. එහෙමනම් මම මුලින්ම මෙන්න මේ විදිහට ක්ලෝරීන් පරමාණුවක් තවත් ක්ලෝරීන් පරමාණුවක් තියෙනවා. ඔය ක්ලෝරීන් පරමාණු දෙක අතර හවුලේ තියාගෙන තියෙන මෙන්න මේ ඉලෙක්ට්‍රෝන දෙක මම මුලින්ම අඳිනවා. ඒ ඉලෙක්ට්‍රෝන දෙකෙන් එක් ඉලෙක්ට්‍රෝනයක් න්යාගෙන අනෙක් ඉලෙක්ට්‍රෝනය මේ ක්ලෝරීන් පරමාණුන් ඇවිල්ලා තියෙනවා. එහෙමනම් මම මෙතන අඳින්න ඕනේ එක පරමාණු එක ඉලෙක්ට්‍රෝනයක් එක් පරමාණුක අනෙක් ඉලෙක්ට්‍රෝනය අනෙක් පරමාණු. එතකොට මේ කතරෙන් දක්වලා තියෙන්නේ මේ ක්ලෝරීන් එහෙම නැත්නම් මේ ක්ලෝරීන්ගේ ඉලෙක්ට්‍රෝනය. මේ හිතෙන් දක්වලා තියෙන්නේ මේ ක්ලෝරීන්ගේ එහෙම නැත්නම් මෙන්න මේ කියන පරමාණුවේ ඉලෙක්ට්‍රෝන. ඔන්න මම දැන් බන්ධනයේ වූ ඉලෙක්ට්‍රෝන දෙක නිරූපණය කරලා ඉවරයි. ඊට පස්සේ බලන්න පුතේ තිත් කදිර සටහන් වල මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන විතරක් නිරූපණය කරන ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සංවිධිතා කවචයේ තියෙන අනෙකුත් ඉලෙක්ට්‍රෝනත් අපි පෙන්වන්න ඕනේ. දැන් බලන්න මේ පරමාණුවේ තවත් ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා සංවිධිතා කවචයේ මේ ඉලෙක්ට්‍රෝනය හැරුණාම. එහෙමනම් ඒ ඉලෙක්ට්‍රෝන ටික අපි දක්වන්න ඕනේ. මේ පරමාණුව සඳහා මම ගත්තේ තිත්නේ. ඒ කියන්නේ මෙයා සඳහා. එහෙනම් ඒ ඉලෙක්ට්‍රෝන 6 මම මෙන්න මේ විදිහට තිත් 6කින් මේක වටා තිත් 6ක් ඇඳලා මේ විදිහට පෙන්වනවා. මෙයාගේ සංවිධිතා ඉලෙක්ට්‍රෝන සඳහා මම ගත්තේ කතිරනේ. ඒ නිසා මෙයාගේ ඉලෙක්ට්‍රෝන ඒ 6 මම මෙන්න මේ විදිහට කතිර ටිකක් දාලා පෙන්වනවා. දැන් මෙන්න මේ ඇඳලා තියෙන දරුවනේ අපි Cl2 අණුවේ තිත් කතිර සටහන නිවැරදි තිත් කතිර සටහන. මෙන්න මේ විදිහට අපිට ක්ලෝරීන් වල තිත් කතිර සටහන නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. අපි ඊළඟ බලමු දරුවනේ තවත් උදාහරණයක්. අපි ගමු ඔක්සිජන් O2 අණුව. ඔක්සිජන් අණුවේ ඔක්සිජන් පරමාණු දෙකක් එකට සම්බන්ධ වෙලා තමයි මේ O2 අණුව නිර්මාණය වෙලා තියෙන්නේ. ඔක්සිජන් වල අපි දන්නවා පරමාණු ක්‍රමාංකය 8යි. එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියපුවාම 2යි 6යි කියලා ලියන්න පුළුවන්. එහෙමනම් පුතේ මේකත් මෙයාගේ සංවිධිතා කවචයේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන 6 බැගින් වූ ඔක්සිජන් පරමාණු දෙකක් එකට සම්බන්ධ වෙලා තමයි O2 අණුව නිර්මාණය වෙලා තියෙන්නේ. මම කලින් වගේම මේ කට්ටියගේ ශක්ති මට්ටම් සටහනක් අඳින්නම්. ඔන්න එක ඔක්සිජන් පරමාණුක පළවෙනි ශක්ති මට්ටම දෙවන ශක්ති මට්ටම. මේ එක ඔක්සිජන් පරමාණුව. එයාගේ ඉලෙක්ට්‍රෝන දෙක මම ඔන්න පළවෙනි කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක ඊළඟ කවචයේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන 6 මම මෙන්න මේ විදිහට නිරූපණය කරනවා. මම අනිත් කවචයත් අනිත් ඔක්සිජන් පරමාණුවත් අඳින්නම්. ඔන්න නියෂ්ටිය තියෙනවා. පළවෙනි ශක්ති මට්ටම දෙවනි ශක්ති මට්ටම. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි දෙවනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන්න ඕනේ. 4යි 5යි 6යි. ඇයි මම මෙතන මේ විදිහට මේ පොදු කොටස තුල ඉලෙක්ට්‍රෝන 2 2 4ක් ඇඳලා තියෙන්නේ. බලන්න දරුවනේ මේ තියෙන ඔක්සිජන් පරමාණුව බලන්න දරුවනේ මේ ඔක්සිජන් පරමාණුව ස්ථායි වෙන්න නම් එයාගේ සංවිධිතා කවචයේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන්න ඕනේ. දැන් බලන්න මෙතන 2යි 4ක් තියෙනවා. මෙතන තවත් 4ක් නොතිබ්බා නම් මෙයා ස්ථායි වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම මෙතෙන් එක පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන 2කුයි අනිත් පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝන 2කුයි 4ක් අරගෙන තියෙන්නේ. එහෙමනම් දැන් මෙයාගේ සංවිධිතා කවචයේ ඉලෙක්ට්‍රෝන සියල්ලක්ම 8ක් වෙනවා. එහෙම වෙන්නේ මේ 2යි 4යි මෙතන පොදුවේ තියෙන 4යි සේරම 8යි. මේ ඔක්සිජන් පරමාණුවෙත් ඒ විදිහටම මේ ඉලෙක්ට්‍රෝන 2යි මේ 2යි 4යි මෙතන පොදුවේ තියෙන 2යි සේරම ඉලෙක්ට්‍රෝන 8ක් වෙනවා. එතකොට මේ ඔක්සිජන් පරමාණුවයි මේ ඔක්සිජන් පරමාණුවයි සහසංගව ඉලෙක්ට්‍රෝන 4ක් පොදුවේ තියාගෙන බැඳිලා තියෙනවා. එතකොට දරුවනේ මම මේ ඔක්සිජන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන දැක්වීම සඳහා තිත් කියන සංකේතය භාවිත කරන්නම්. මේ ඔක්සිජන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන දැක්වීම සඳහා කතිර කියන සංකේතය භාවිත කරන්නම්. එතකොට දැන් අපි සූදානම් වෙන්නේ මේ කට්ටියගේ තිත් අතර සටහන අඳින්න. ඉස්සල්ලා මොකද කරන්නේ?
පරමාණු දෙක අඳ ගන්නවා. ඔන්න ඔක්සිජන් පරමාණුව මෙන්න අනිත් ඔක්සිජන් පරමාණු. මේ ඔක්සිජන් පරමාණු දෙක අතර බලන්න දරුවනේ එක් ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන දෙකකින් තමයි අපි එක බන්ධනයක් නිරූපණය කරන්නේ. දැන් මෙතන ඉලෙක්ට්‍රෝන හතරක් තියෙන නිසා අපිට බන්ධන දෙකක් නිරූපණය කරන්න සිද්ධ වෙනවා. එහෙමනම් ඔන්න බලන්න මේ පරමාණුවෙන් ලැබෙන ඉලෙක්ට්‍රෝන දෙකමම 32කින් ඔන්න සටහන් කරනවා. ඔන්න 32ක් තියෙනවා. මේ පරමාණුවෙන් ලැබෙන බන්ධනයේ ලැබෙන ඉලෙක්ට්‍රෝන දෙක 42කින් අපි සටහන් කරන්න ඕනේ. ඔන්න 42මම සටහන් කරා. දැන් පොදුවේ ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනවා. කිත්තර සටහනේ 32කුයි 42කුයි විදිහට ඒක සටහන් වෙලා තියෙනවා. මේ විදිහට විතරක් මෙයා නිරූපණය කරලා ප්‍රමාණවත් නැහැ. මෙයාගේ ඉතිරි සංහිඳතා ඉලෙක්ට්‍රෝනත් අපි පෙන්වන්න ඕනේ. දැන් බලන්න මෙයාගේ ඉතිරි සංහිඳතා ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනවා. ඒ මේ පිට වලින් තියෙන ඉවර මෙයාගේ ඒ නිසා වුණ මම මෙයාගේ පිට වලින් හතරක් සංහිඳතා ඉලෙක්ට්‍රෝන දෙන්නවා. මෙයාගේ සංහිඳතා ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනවා. ඒක පෙන්වන්න ඕනේ කතිර වලින්. ඒ නිසා මෙයාගේ සංහිඳතා ඉලෙක්ට්‍රෝන හතර මෙන්න මේ විදිහට කතිර හතරකින් මම නිරූපණය කරලා පෙන්වනවා. ඔන්න ඔය විදිහට පුතේ අපිට ඔක්සිජන් අණුවේ පිටපතිර සටහන ඉතාම සරලව නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට පුතේ මම තුන්වෙනි උදාහරණයේ විදිහට ගන්නම් මීතේන් එහෙම නැත්නම් CH4 කියන ව්‍යුහය බලන්න මෙයාගේ පරමාණු වර්ග දෙකක් තියෙනවා. මෙච්චර වෙලා ගත්තේ පරමාණු වර්ග එකක් විතරක් තියෙන උදාහරණ. මෙයාගේ පරමාණු වර්ග දෙකක් තියෙනවා. කාබන් එක් පරමාණු වර්ගයක්. එයාගේ පරමාණු ක්‍රමාංකය 6යි. එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 4යි කියලා ලියන්න පුළුවන්. සංහිඳතා කවචයේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. ඊළඟ පරමාණු වර්ගය තමයි හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් වල පරමාණු ක්‍රමාංකය 1යි. ඒ නිසා එක කියලා විතරයි ලියන්න වෙන්නේ. එයාගේ සංහිඳතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 1යි. මෙයාගේ සංහිඳතා කවචයේ ඉලෙක්ට්‍රෝන 2ක් තිබ්බහම තමයි එයා ස්ථායි වෙන්නේ. හේතුව තමයි පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 2ක් තිබ්බහම ඒක ප්‍රමාණවත් එයාගේ ස්ථායිතාව පවත්වා ගැනීම සඳහා. එතකොට පුතේ CH4 වල මම මුලින් චක්‍ර මට්ටම් සටහන වලට අඳින්නේ නැතුව දැන් මේක පැහැදිලි කරන්න අඳින්නේ කොහොමද කියලා. ඔයාලා පැහැදිලිව පේනවා කාබන් පරමාණු එකකට හයිඩ්‍රජන් පරමාණු හතරක් සම්බන්ධ වෙලා තියෙනවා කියලා. එතකොට දරුවනේ මෙන්න මේ කාබන් වල මේ ඉලෙක්ට්‍රෝන සටහනට අනුව තව කාබන්ට ඉලෙක්ට්‍රෝන හතරක් ලබා ගන්න ඕනේ ස්ථායි වෙන්න. එහෙම නැත්නම් කාබන් ඉලෙක්ට්‍රෝන මේ හතරම ඉවත් කරොත් එයා ස්ථායි වෙනවා. ගොඩක් වෙලාවට මේ කාබන් උත්සාහ කරනවා ඉලෙක්ට්‍රෝන අරගෙන ස්ථායි වෙන්න. එතකොට ඒ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමට හයිඩ්‍රජන් පරමාණු හතරක් ඉලෙක්ට්‍රෝන හතරක් එයාට දෙන විදිහට තමයි අපිට මේක නිරූපණය කරන්න වෙන්නේ. එතකොට පුතේ මේක මේ කාබන් පරමාණුව මැද තියෙන මධ්‍ය පරමාණුව විදිහට තියෙනවා. හයිඩ්‍රජන් පරමාණු හතරක් හතර පැත්තෙන් මෙන්න මේ විදිහට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට පුතේ මෙයාගේ සංහිඳතා කවචයේ ඉලෙක්ට්‍රෝන හතරයිනේ. කාබන් වල ඉලෙක්ට්‍රෝන දැක්වීම සඳහා මම කිත් යොදා ගන්නම්. හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝන දැක්වීම සඳහා මම කතිර යොදා ගන්නවා. එතකොට කාබන්ගේ සංහිඳතා ඉලෙක්ට්‍රෝන හතර මම මෙන්න එක ඉලෙක්ට්‍රෝනයක් මෙන්න තවත් ඉලෙක්ට්‍රෝනයක් මෙන්න තවත් ඉලෙක්ට්‍රෝනයක් මෙන්න තවත් ඉලෙක්ට්‍රෝනයක් විදිහට මම සටහන් කර ගන්නවා. ඊට පස්සේ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන එකයි තියෙන එක හයිඩ්‍රජන් කෙනෙක්. හයිඩ්‍රජන් හතරක් තියෙන නිසා ඔන්න එක හයිඩ්‍රජන් කෙනෙක්ගේ හරි දෙන්නෙක්ගේ හරි තුන් දෙනෙක්ගේ හරි හතර දෙනෙක්ගේ හරි. දැන් මෙන්න මේ මම නිරූපණය කරලා තියෙනවා පුතේ CH4 ව්‍යුහයේ පිට කතිර සටහන. දැන් ඔයාලා බලයි හයිඩ්‍රජන්ගේ මේ පිටි මොකුත් සටහන් කරන්නේ නැද්ද කියලා. නෑ. ඇයි? ඒකට හේතුව හයිඩ්‍රජන්ගේ තියෙන එක ඉලෙක්ට්‍රෝනයයි. ඒ ඉලෙක්ට්‍රෝනය බන්ධනය සඳහා දායක වුණාට පස්සේ තවත් ඉතුරු වෙන්නේ නෑ මෙයාගේ මේ පැත්තෙන් පිට වලින් හෝ කතිර වලින් දැක්වීම සඳහා. එහෙනම් CH4 කියන අණුවේ මෙන්න මේ විදිහට තමයි අපිට පිට කතිර සටහන අඳින්න පුළුවන්. හරි. ඊළඟට අපි බලමු දරුවනේ ලුයිස් ව්‍යුහයක් කියන්නේ මොකක්ද කියලා. ලුයිස් ව්‍යුහයක් ගැන කතා කරන්න කලින් දරුවනේ අපි දැනගන්න ඕනේ ලුයිස් ව්‍යුහය ඇඳීමට පෙර අපිට තව පොඩි ව්‍යුහාකාරයක් ඇඳගන්න තියෙනවා. ඒ තමයි ලුයිස් තිත් සටහන. ලුයිස් තිත් සටහනක් ඇඳගත්තට පස්සේ අපිට ඉතාම පහසුවෙන් ඒ ලුයිස් තිත් සටහන ලුයිස් ව්‍යුහයක් බවට පරිවර්තනය කරගැනීමේ හැකියාව තියෙනවා. අන්න ඒ නිසා අපි මුලින්ම බලමු මොකක්ද මේ ලුයිස් තිත් සටහන කියන්නේ කියලා. ලුයිස් තිත් සටහනක් කියන්නේ දරුවනේ සහසංයුජ බන්ධනයක ඇති පරමාණුවල සංයුජතා ඉලෙක්ට්‍රෝන තිත් වලින් විතරක් දැක්වීම. දැන් අපි කලින් තිත් කතිර සටහන් වලදී සහසංයුජ කාචවල තියෙන ඉලෙක්ට්‍රෝන තිත් වලිනුයි කතිර වලිනුයි දෙකෙම දැක්වුවානි. මෙතනදී සහසංයුජ බන්ධනයක වූ ඒ පරමාණුවල සංයුජතා කාචයේ තියෙන ඉලෙක්ට්‍රෝන තිත් වලින් විතරයි දක්වන්නේ. උදාහරණ කීපයක් අපි අරගෙන සාකච්ඡා කරමු. බලන්න උදාහරණයක් විදිහට මම ඇමෝනියා අණුව ගන්නම්. NH3 ඇමෝනියා අණු
ammonia අණුවේ පරමාණු දෙකක් තියෙනවා සම්බන්ධ වෙලා nitrogen පරමාණු තියෙනවා hydrogen පරමාණු තියෙනවා මේ කට්ටියගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිව්වොත් 2යි 5යි කියලා ලියන්න පුළුවන් මොකද nitrogen ගේ පරමාණු ක්‍රමාංකය 7 නිසා මෙයාගේ පරමාණු ක්‍රමාංකය 1 නිසා 1ක් කියලා ලියන්න පුළුවන් එහෙනම් පුතේ මෙයාගේ සංයුතා කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා hydrogen ගේ 1යි තියෙන්නේ එහෙමනම් මේ ව්‍යුහ මේ NH3 නිර්මාණය වීමේදී නයිට්‍රජන් පරමාණු එකකුයි හයිඩ්‍රජන් පරමාණු තුනකුයි සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට හයිඩ්‍රජන් එක පරමාණුවකින් එක ඉලෙක්ට්‍රෝනයකින් මෙයාට දුන්නාට පස්සේ තුනකින් මේ ඉලෙක්ට්‍රෝන තුනක් මෙයාට දුන්නහම මොකද වෙන්නේ? නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන 8ක් බවට පරිවර්තනය වෙනවා. එතකොට මෙයාට දෙනවා කියලා කියන්නේ හවුලේ පොදුවේ තියාගන්නවා කියන එකනේ. පොදුවේ තියාගද්දි මොකද වෙන්නේ? හැම අවස්ථාවකම මෙයාගේ හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන දෙක සම්පූර්ණ වෙනවා. ඒ විදිහට හයිඩ්‍රජන්ගේ නයිට්‍රජන්ගේ දෙකම ස්ථායි වෙනවා. දැන් අපි බලමු මෙයාගේ ලුයිස් පිට සටහන අඳින්නේ කොහොමද කියලා. බලන්න නයිට්‍රජන් පරමාණුවක් තියෙනවා. නයිට්‍රජන් පරමාණු වල හයිඩ්‍රජන් පරමාණු තුනක් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට නයිට්‍රජන් පරමාණු වල මේ විදිහට හයිඩ්‍රජන් පරමාණු තුනක් සම්බන්ධ වෙලා තියෙද්දි නයිට්‍රජන් පරමාණුවේ තියෙන සංයුතා ඉලෙක්ට්‍රෝන පහෙන් තුනක් මේ හයිඩ්‍රජන් එක්ක මෙන්න මේ විදිහට එක ඉලෙක්ට්‍රෝනයක් මම මෙතනින් දක්වනවා අනිත් ඉලෙක්ට්‍රෝනය මෙතනින් දක්වනවා අනිත් ඉලෙක්ට්‍රෝනය මෙතනින් දක්වනවා බන්ධන සඳහා සහභාගී වෙනවා සහ සංයුති බන්ධනය සඳහා ඉලෙක්ට්‍රෝන තුනක් මේ විදිහට වැය වෙනවා ඒ බන්ධනය සඳහා නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝන දෙද්දී හයිඩ්‍රජන් උත් බන්ධනය සඳහා ඉලෙක්ට්‍රෝනයක් දෙනවා පොදුවේ තියාගන්න එතකොට මෙන්න මේ විදිහට ඒ හයිඩ්‍රජන් ගේ ඉලෙක්ට්‍රෝනත් අපි පිට වලින්ම දක්වනවා දැන් බලන්න නයිට්‍රජන් ගේ ඉලෙක්ට්‍රෝන පහෙන් තුනක් මේ බන්ධන සඳහා වැය වෙලා තියෙනවා තව දෙකක් ඉතුරුයි ඒ ඉලෙක්ට්‍රෝන දෙකට බැඳෙන්න තව කවුරුත් නැහැ. ඒ නිසා මොකද කරන්නේ? එයා නොබැඳුණු ඉලෙක්ට්‍රෝන යුගලක් විදිහට මෙන්න මේ විදිහට නයිට්‍රජන් මත පවතිනවා. හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන සෑම විටම එකයිනේ තියෙන්නේ. ඒ නිසා ඒ ඉලෙක්ට්‍රෝනය හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝනය මෙයා නම් ඒ ඉලෙක්ට්‍රෝනය සෑම විටම බන්ධනය සඳහා මේ විදිහට දායක කරලා තියෙනවා. එතකොට මේ හයිඩ්‍රජන් වලට තවත් මේ විදිහට ඉලෙක්ට්‍රෝන පවතින්නේ නැහැ. එහෙමනම් පුතේ මෙන්න මේ විදිහට අපිට පුළුවන් ලුයිස් පිට සටහනක් හරි පහසුවෙන් සරලව නිර්මාණය කරගන්න. මෙන්න මේ විදිහට අපිට ඇමෝනියා වල NH3 වල ලුයිස් පිට සටහන නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. අපි ඊළඟට බලමු දරුවනේ කාබන් ඩයොක්සයිඩ් වල ලුයිස් පිට සටහන අඳින්නේ කොහොමද කියලා. බලන්න කාබන් ඩයොක්සයිඩ් ලයි කාබන් පරමාණු තියෙනවා, ඔක්සිජන් පරමාණු දෙකම තියෙනවා. ඔක්සිජන් පරමාණු දෙකකුයි කාබන් පරමාණු එකකුයි සංයෝජනය වෙලා තමයි කාබන් ඩයොක්සයිඩ් නිර්මාණය වෙන්නේ. තවර කලින් වගේම කාබන් ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දීපුවාම 2යි 4යි කියලා එනවා. ඔක්සිජන් ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දීපුවාම 2යි 6යි කියලා එනවා. එතකොට මෙන්න මෙතන පුතේ ඔක්සිජන් ගේ මේ සංයුතා ඉලෙක්ට්‍රෝන 6න් ඉලෙක්ට්‍රෝන දෙකක් මෙයාට දෙනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් කාටද දෙන්නේ? කාබන්ට. එතකොට මේ ඉලෙක්ට්‍රෝන දෙක හවුලේ තියාගත්තාම මොකද වෙන්නේ? කාබන් ගේ ඉලෙක්ට්‍රෝන 6ක් බවට පරිවර්තනය වෙනවා. මෙතන තවත් ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවනේ. එයාගෙත් අපි අඳොත් එහෙම 2යි 6යි ඒ විදිහටනේ. එතකොට එයාත් මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් දෙනවා. මෙයාත් ඉලෙක්ට්‍රෝන දෙකක් මෙතෙන් දුන්නාට පස්සේ මේ විදිහට හවුලේ තියාගත්තට පස්සේ මොකද වෙන්නේ? කාබන්ගේ ඉලෙක්ට්‍රෝන 8ම සම්පූර්ණ වෙනවා. එතකොට පුතේ ඉලෙක්ට්‍රෝන දෙක දෙක හැම වෙලාවෙම දායක කරලා තියෙන නිසා බන්ධනය සඳහා මම කලින් කිව්වා ඉලෙක්ට්‍රෝන දෙකක් මේ විදිහට දෙනවනම් බන්ධන දෙකක් ඇති වෙනවා කියලා. ඒ නිසා අපි මේ කාබන් ඩයොක්සයිඩ් අණුවේ ලුයිස් පිට් ව්‍යුහය අඳිද්දී කාබන් පරමාණුව මැදි වෙන්න මේ විදිහට ඔක්සිජන් පරමාණු දෙකක් දෙපසින් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ඔක්සිජන් පරමාණු ඉලෙක්ට්‍රෝන දෙකක් බන්ධනය සඳහා දෙද්දී කාබන් පරමාණුවත් ඉලෙක්ට්‍රෝන දෙකක් දෙනවා මේ ඔක්සිජන් දෙන ඉලෙක්ට්‍රෝන දෙකට. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන දෙකකුයි මෙයාගේ ඉලෙක්ට්‍රෝන දෙකකුයි ඉලෙක්ට්‍රෝන හතරක් මෙතන නිරූපණය කරන්න ඕනේ කාබන් සහ ඔක්සිජන් අතර. එහෙනම් මම ඔය විදිහට 34ක් මෙතන නිරූපණය කරනවා. ඊළඟට ඊළඟ ඔක්සිජන් පරමාණු ඉලෙක්ට්‍රෝන දෙකක් දෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන දෙකත් එක්ක කාබන්ගේ මෙතන තිබ්බ ඉතිරි ඉලෙක්ට්‍රෝන දෙක සම්බන්ධ වෙලා මෙන්න මේ විදිහට මේ දෙන්න අතරත් ඉලෙක්ට්‍රෝන සමසේ තියාගෙන ඉන්නවා. එතකොට දරුවනේ දැන් බලන්න මෙයාලගේ අනිකුත් සංයුතා ඉලෙක්ට්‍රෝනත් අපි නිරූපණය කරන්න බෑ. කාබන් වලට යමු අපි. කාබන් වලට ගියපුවාම මෙතන තියෙන්නේ සංයුතා ඉලෙක්ට්‍රෝන 4යි. ඒ සංයුතා ඉලෙක්ට්‍රෝන 4ෙන් දෙකක් වැය වුණා මෙන්න මේ බන්ධනය නිර්මාණය කිරීම සඳහා. අනිත් දෙක වැය වුණා මේ බන්ධනය නිර්මාණය කිරීම සඳහා. එහෙමනම් ඒ සංයුතා ඉලෙක්ට්‍රෝන 4ම වැය වෙලා තියෙනවා මේ බන්ධන ටික නිර්මාණය කරන්න. එහෙනම් මේ මත තවත් සංයුතා ඉලෙක්ට්‍රෝන ඉතිරිව පවතින්නේ නැහැ.
බලන්න මේ ඔක්සිජන් වලට යමු අපි මේ ඔක්සිජන් පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝන දෙකයි දායක වුනේ බන්ධනය හදන්න එහෙමනම් තව ඉලෙක්ට්‍රෝන මෙතන හතරක් ඉතුරුයි අන්න ඒ ඉතිරි ඉලෙක්ට්‍රෝන හතර අපි පිට හතරකින් මෙන්න මේ විදිහට දක්වන්න ඕනේ ඒ වගේම මේ ඔක්සිජන් පරමාණුවෙත් ඉලෙක්ට්‍රෝන දෙකක් මෙයාට දායක කරනවා ඒත් එක්කම මෙතන හතරක් ඉතුරු වෙනවා ඒ හතර මම මෙන්න මේ විදිහට පිට හතරකින් දක්වනවා අපිට දරුවනේ මෙන්න මේ විදිහට කාබන් ඩයොක්සයිඩ් වල පිට ව්‍යුහය නිරූපණය කිරීමේ හැකියාව තියෙනවා ඊට පස්සේ අපි පුතේ මේ පිට ව්‍යුහය උපයෝගී කරගෙන ලුයිස් ව්‍යුහයක් නිර්මාණය කරන්න ඕනේ අපි මුලින්ම බලමු ලුයිස් ව්‍යුහයක් කියන්නේ මොකක්ද කියලා ලුයිස් ව්‍යුහයක් කියන්නේ දරුවනේ සහසංයුජ සංයෝගයක බන්ධනයේ වූ ඉලෙක්ට්‍රෝන අපි කිව්වා කලින් බන්ධනයක් නිර්මාණය කරන්න ඉලෙක්ට්‍රෝන දෙකක් සහභාගී වෙනවා කියලා තනි බන්ධනයක් නිර්මාණය කරන්න. ඒ වගේම බන්ධන දෙකක් එතන තියෙනවා නම් ඉලෙක්ට්‍රෝන හතරක් තිබිය යුතුයි. ඔය කියන බන්ධන සෑදීම සඳහා දායක වන ඉලෙක්ට්‍රෝන අපි තිත් වලින්වත් කතිර වලින්වත් දක්වන්නේ නැතුව ඒ ඉලෙක්ට්‍රෝන අපි කෙටි ඉරි කෑල්ලකින් දක්වනවා. ඒ විදිහට බන්ධනයේ වූ ඉලෙක්ට්‍රෝන නිරූපණය කරද්දී සංයුජතා කවචයේ පවතින අනිකුත් ඉලෙක්ට්‍රෝන අපි පෙන්නනවා තිත් වලින් විතරක්. ඔන්න ඔය විදිහට අඳින ලබන ව්‍යුහය තමයි අපි ලුයිස් ව්‍යුහයක් කියලා කියන්නේ. අපි උදාහරණ කීපයක් අරගෙන බලමු මොකද්ද මේ ලුයිස් ව්‍යුහයක් කියන්නේ? ඒ ලුයිස් ව්‍යුහයක් අඳින්නේ කොහොමද කියලා අපි කලින් ගත්ත උදාහරණ කීපයක්ම ගමු මේ සඳහා. බලන්න මුලින්ම ගත්ත ක්ලෝරීන් වල ලුයිස් ව්‍යුහය අපි නිර්මාණය කරන්න බලමු. ක්ලෝරීන් වල ලුයිස් ව්‍යුහය නිර්මාණය කරද්දී අපි මේකේ ඉස්සල්ලාම ඇඳලා තිත් කතිර සටහනක්. ඔයාලට මතක ඇති මතක නම් බලන්න තිතකුයි කතරේකුයි මෙතෙන් දාලා මේ විදිහට කතිර 6ක් මේ පැත්තට දාලා මෙතෙන් තිත් 6ක් දාලා අපි ක්ලෝරීන් වල තිත් කතිර සටහන ඇඳලා මේ තිත් කතිර සටහන මම ඊට පස්සේ පරිවර්තනය කරගන්නවා ලුයිස් තිත් ව්‍යුහයක් බවට. ඔන්න බලන්න ලුයිස් තිත් ව්‍යුහයක් මම මෙයාගේ අනිවා. ඔන්න තිත් දෙකයි මේ සේරම දැන් තිත් වලින්ම දක්වන්න ඕනේ. ඔන්න දැන් අපි ඇඳගත්ත ක්ලෝරීන් අණුවේ ලුයිස් තිත් ව්‍යුහය. දැන් මම මේ ලුයිස් තිත් ව්‍යුහය පරිවර්තනය කරන්න යනවා ලුයිස් ව්‍යුහයක් බවට. හරි පහසුයි. බලන්න මෙන්න මේ බන්ධනයේ වූ ඉලෙක්ට්‍රෝන. මෙතනක් තියෙන මේ බන්ධනයමයි මෙතනක් තියෙන මේ බන්ධනයමයි මේ බන්ධනයේ වූ ඉලෙක්ට්‍රෝන දැක්වීම සඳහා කෙටි ඉරි කෑල්ලක් අපි භාවිතා කරනවා. මේ ඉලෙක්ට්‍රෝන දෙකක් තමයි මේ තනි කෙටි ඉරි කෑල්ලකින් අපි නිරූපණය කරන්නේ. අනිකුත් ඉලෙක්ට්‍රෝන සියල්ලම අපි ලුයිස් ව්‍යුහයකදී තිත් වලින් මෙන්න මේ විදිහට දක්වන්න ඕනේ. මේ අපි පෙන්වන්නේ එතකොට සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන AA පරමාණු වල ක්ලෝරින් පරමාණු වෙනවා. සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝනේ බන්ධනයට එකක් හැරුණාම අනිත් ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. එහෙමනම් ක්ලෝරින් අණුවේ ලුයිස් ව්‍යුහය තමයි මේ මම නිර්මාණය කරලා තියෙන්නේ. අපි තවත් උදාහරණයක් ගමු. Na3 ඇමෝනියා වල ව්‍යුහය අපි සලකමු පුතේ. ඒකට අදාළව ලුයිස් ව්‍යුහයක් අඳින්න බලමු. ලුයිස් ව්‍යුහය අඳින්න කලින් අපි මුලින්දලම එමු. මොකද්ද අපි කරන්න ඕනේ? තිත් කතිර සටහනක් අඳිනවා. ඔන්න නයිට්‍රජන් පරමාණු මැදේ තියෙනවා. හයිඩ්‍රජන් පරමාණු තුනක් වටේට තියෙනවා. එහෙනම් තිත් කතිර සටහනක් අඳින්න නිසා තිතකුයි කතිරේකුයි එනවා. ඒ තිත හයිඩ්‍රජන් ගෙනන් නයිට්‍රජන් ගෙන් කතිරය වෙනවා. ඔන්න තිතකුයි කතිරේකුයි එක් ඉලෙක්ට්‍රෝනයක් හයිඩ්‍රජන් ගෙනොත් අනෙක් ඉලෙක්ට්‍රෝනය නයිට්‍රජන් ගෙනුත්. දැන් නයිට්‍රජන් ගේ ඉලෙක්ට්‍රෝන කතිර වලින් දක්වනවා නම් නයිට්‍රජන් ගේ ඉලෙක්ට්‍රෝන දැන් 3යි මෙතන නිරූපණය කරලා තියෙන්නේ. නයිට්‍රජන් සංයුජතා කවචයේ 5ක් තියෙන නිසා මෙතනින් අපි කතිර දෙකක් අඳින්න ඕනේ. ඔන්න මම මුලින්ම ඇඳා ඇමෝනියා වල තිත් කතිර සටහන. ඊට පස්සේ මේ තිත් කතිර සටහන මම පරිවර්තනය කරනවා ලුයිස් තිත් ව්‍යුහයක් බවට. ඔන්න බලන්න නයිට්‍රජන් වටා හයිඩ්‍රජන් 3ක් මේ විදිහට තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝන සියල්ලක් දැන් අපි දක්වන්න ඕනේ තිත් වලින් මෙන්න මේ විදිහට. ඒක තමයි අපි කිව්වේ ලුයිස් තිත් ව්‍යුහය කියලා. එහෙමනම් මේ ලුයිස් තිත් ව්‍යුහය දැන් ලුයිස් ව්‍යුහයක් බවට අපිට පහසුවෙන් සරලව මෙන්න මේ විදිහට පරිවර්තනය කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ බන්ධන තුනම දැක්වීම සඳහා කෙටි ඉරි කෑලි තුනක් භාවිත කරා. මේ බන්ධනයේ නොවු ඉලෙක්ට්‍රෝන දෙක පෙන්වීම සඳහා තිත් දෙකක්ම අපි භාවිත කරා. එහෙමනම් පුතේ ඇමෝනියා වල මේ තියෙන්නේ ලුයිස් ව්‍යුහය. ඊළඟට අපි තවත් උදාහරණයක් ගමු. අපි බලමු කාබන් ඩයොක්සයිඩ් වල ලුයිස් ව්‍යුහය අඳින්න. අපි ලුයිස් ව්‍යුහය අඳින්න කලින් වගේම තිත් කතිර සටහනත් අඳගමු. කාබන් තියෙනවා, ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා. මම කිව්වා මේ කාබන් ඩයොක්සයිඩ් වල ස්ථායි වීම සඳහා මේ පරමාණු දෙක ඔක්සිජන් පරමාණු දෙක බැඳෙද්දී ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන දෙකකුයි කාබන් ඉලෙක්ට්‍රෝන දෙකකුයි එක බන්ධනයකට දායක කරනවා කියලා. ඒ නිසා තිතකුයි කතිරේකුයි අඳින්න ඕනේ තිත් කතිර සටහනේදී.
මෙතනත් ඒ විදිහටම හිතකුයි කතිරේකුයි තිතකුයි කතිරේකුයි තිත් දෙක ඔක්සිජන් ගෙන් එනවනම් කතිර දෙක එන්නේ කාබන් කියන පරමාණු මේ ඔක්සිජන් ගෙනුත් නැවත තිත් දෙක එනවා කාබන් ගෙන් කතිර දෙක එනවා එතකොට පුතේ මේ ඔක්සිජන් ගේ තවත් මෙතන සංයෝජිතා ඉලෙක්ට්‍රෝන දෙකයි වැය වෙලා තියෙන්නේ තව හතරක් ඉතුරුයි ඒ හතර දැක්වීම සඳහා මම මේ විදිහට තිත් හතරක් භාවිතා කරනවා දැන් ඔය අපි ඇඳලා තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වල තිත් පතිර සටහන අපි දැන් මෙයා පරිවර්තනය කරගමු ලුයිස් තිත් ව්‍යුහයක් බවට හරි පහසෙන් පරිවර්තනය කරගන්න පුළුවන් මේ සියල්ලක්ම අපි තිත් වලින් දක්වනවා මෙතන තිත් හතරයි මෙතන තිත් හතරයි කාබන්ගේ තවත් සංයෝජිතා ඉලෙක්ට්‍රෝන නැහැ ඔක්සිජන් දෙන්නගේ ඉලෙක්ට්‍රෝන හතර බැගින් මේ විදිහට තියෙනවා ඒවා හැම වෙලාවෙම මේ විදිහට තිත් වලින් දැක්විය යුතුයි එහෙමනම් පුතේ කාබන් ඩයොක්සයිඩ් වල ලුයිස් ව්‍යුහය අපිට ඉතාම පහසුවෙන් සරලව මේ විදිහට නිරූපණය කිරීමේ හැකියාව තියෙනවා දැන් බලන්න ගොඩක් මේ වගේ සංයෝගවල මේ බලන්න මේ මධ්‍ය පරමාණුව වටා එහෙම නැත්නම් මේ සියලුම පරමාණු වටා බලන්න ඉලෙක්ට්‍රෝන 8 බැගින් තියෙන්නේ. මෙතන 2යි, මෙතන 2යි, 4යි, මෙතන 2යි, මෙතන 4යි, සේරම 8යි. මේ කාබන් වටත් මෙතන 4යි, මෙතන 4යි, සේරම 8යි. මේ ඔක්සිජන් වටත් මෙතන 2යි, 2යි, 4යි, මෙතන 4යි, සේරම 8යි. එහෙමනම් පුතේ, ඒ කට්ටියගේ සංයෝජිතා කවචයේ තිබී සිටි ඉලෙක්ට්‍රෝන 8 ගොඩාක් වෙලාවට මේ විදිහට සෑම විටම මගේ සම්පූර්ණ කරගෙන ඒ කට්ටිය ස්ථායී ව්‍යුහ බවට පරිවර්තනය වෙලා තියෙනවා. හැබැයි පුතේ මේ විදිහේ ව්‍යුහ හැදුවට සමහර සංයෝගවලදී මේ විදිහේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ කරගන්න නැතුව ඒ කට්ටිය ස්ථායීව පවතින අවස්ථා අපිට දකින්න පුළුවන්. අපි ඒ වගේ ව්‍යුහ කීපයක් සලකමු. බලන්න ඇල්මිනියම් ක්ලෝරයිඩ් කියන ව්‍යුහය. ඇල්මිනියම් ක්ලෝරයිඩ් අපි කියන්නේ AlCl3 කියලා. ඇල්මිනියම් ක්ලෝරයිඩ් පුතේ ඇල්මිනියම් පරමාණු තියෙනවා ක්ලෝරීන් පරමාණු තියෙනවා ඇලුමිනියම්ගේ 13යි පරමාණු ක්‍රමාංකය එයාගේ ඉලෙක්ට්‍රෝන විනාශය ලිව්වොත් 2යි 8යි 3යි කියලා ලියන්න පුළුවන් මෙයාගේ 17යි ක්ලෝරීන් අපි කලින් ලියලා තියෙනවා 2යි 8යි 7යි කියලා ලියන්න පුළුවන් එතකොට පුතේ මෙයා වගේ අර කලින් විදිහටම මම ලුයිස් ව්‍යුහය ඇන්ගොත් ඇලුමිනියම් මූලද්‍රව්‍ය මධ්‍ය පරමාණු විදිහට එහෙම නැත්නම් මැද තියෙන පරමාණු විදිහට ක්ලෝරීන් පරමාණු තුනක් මේ විදිහට තුන් පැත්තෙන් සම්බන්ධ වෙලා තියෙන විදිහට අපිට අඳින්න පුළුවන්. එතනදී ඇලුමිනියම් සහ ක්ලෝරීන් අතර තනි බන්ධනයක් මේ විදිහට පවතිනවා. ඒ වගේම ක්ලෝරීන් වල මේ බන්ධනය සඳහා ඉලෙක්ට්‍රෝන සපයපුවාම තවත් ඉලෙක්ට්‍රෝන 6ක් ඉතුරු වෙන නිසා මේ කට්ටියගේ සංයෝජිතා ඉලෙක්ට්‍රෝන 6ක් මේ විදිහට අපි තව නිරූපණය කරන්න ඕනේ. බලන්න ඊට පස්සේ ඇලුමිනියම් ගෙත් මේ විදිහට සංයෝජිතා ඉලෙක්ට්‍රෝන තියෙනවා කියලා බලන්න මෙතන තියෙන සංයෝජිතා කවචයේ ඉලෙක්ට්‍රෝන 3යි. ඒ 3ම මේ බන්ධන 3 සඳහා වැය වෙලා තියෙනවා. එහෙමනම් මෙයාගේ ඇලුමිනියම්ගේ තවත් සංයෝජිතා ඉලෙක්ට්‍රෝනයක් නිසා මෙතන අපි ඉලෙක්ට්‍රෝන දැක්වීමේ අවස්ථාවක් නැහැ. එහෙම දක්වලා තියෙනවා නම් මොන හරි ඉලෙක්ට්‍රෝනයක් වල ඇඳලා තියෙන ව්‍යුහයේ යම්කිසි වැරද්දක් තියෙනවා. මේක තමයි ඇලුමිනියම් ක්ලෝරයිඩ්ගේ ලුයිස් ව්‍යුහය. බලන්න පුතේ ඇලුමිනියම් ක්ලෝරයිඩ්ගේ මධ්‍ය පරමාණු එහෙම නැත්නම් ඇලුමිනියම්ගේ වටේට තියෙන මෙතන ඉලෙක්ට්‍රෝන 2යි, මෙතන ඉලෙක්ට්‍රෝන 2යි, මෙතන ඉලෙක්ට්‍රෝන 2යි. සේරම 6යි. එයාගේ ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ වෙලා නැහැ. හැබැයි ක්ලෝරීන් වටේට නම් ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. ඒ කොහොමද? මෙතන 2යි, 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 2යි. සේරම ඉලෙක්ට්‍රෝන 8යි. මේ ක්ලෝරීන් උත් 8ක් තියෙනවා. මේ ක්ලෝරීන් උත් 8ක් තියෙනවා. ක්ලෝරීන් ස්ථායි වුණාට ඇලුමිනියම් ස්ථායි මූලද්‍රව්‍යයක් වෙන්නේ නැහැ මේ සංයෝගයේදී. අන්න ඒ විදිහේ ව්‍යුහත් සාමාන්‍යයෙන් නිර්මාණය වෙනවා. ඊට අමතරව පුතේ දැන් මම මේ කිව්වේ මේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ නොවුණු ව්‍යුහයක්. මේ විදිහටම ඉලෙක්ට්‍රෝන 8ට වඩා වැඩිපුර පවතින සංයෝගات අපිට දැක ගැනීමේ හැකියාව තියෙනවා. අපි බලමු ඒ වගේ සංයෝගයක් සඳහා උදාහරණයක් අරගෙන බලන්න ෆොස්ෆරස් පෙන්ටාක්ලෝරයිඩ් PCl5 කියලා අපි කියනවා ෆොස්ෆරස් පෙන්ටාක්ලෝරයිඩ් කියන සංයෝගය. එයාගේ ෆොස්ෆරස් කියන පරමාණුව තියෙනවා, ක්ලෝරීන් කියන මූලද්‍රව්‍ය පරමාණුව තියෙනවා. ෆොස්ෆරස් වල පරමාණු ක්‍රමාංකය 15යි, ක්ලෝරීන් වල 17යි. මේ දෙන්නගෙම ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියුවොත් එහෙම 2යි 8යි 5යි 2යි 8යි 7යි කියලා ලියන්න පුළුවන්.
PCl5 එහෙම නැත්නම් ෆොස්ෆරස් පෙන්ටාක්ලෝරයිඩ් වල ව්‍යුහයම අඳිනවා පුතේ මධ්‍ය පරමාණු විදිහට මේ විදිහ ෆොස්ෆරස් තියෙද්දි ෆොස්ෆරස් වටා ක්ලෝරින් පරමාණු පහක් සම්බන්ධ වෙලා තියෙනවා මේ තියෙන්නේ පහ තමයි එහෙමනම් ඔන්න එක ක්ලෝරින් පරමාණුවක් 2 3 4 5යි එතකොට පුතේ ක්ලෝරින් පරමාණු පහමගින් එක ක්ලෝරින් පරමාණුවකින් එක ඉලෙක්ට්‍රෝනය බැගින් තමයි මේ ෆොස්ෆරස් දෙන්නේ. ඒ නිසා මෙතන තනි බන්ධනයක් තමයි මේ විදිහට නිර්මාණය වෙන්නේ. එහෙමනම් අපි ලුයිස් ව්‍යුහය අඳිද්දී බන්ධනීය වූ ඉලෙක්ට්‍රෝන මේ විදිහට කෙටි ඉරිකෑල්ලකින් දක්වන නිසා අපි මෙන්න මේ විදිහට ඉරිකෑලි පහකින් දැන් ෆොස්ෆරසයි ක්ලෝරීනයි අතර තියෙන බන්ධනය නිරූපණය කරනවා. ඊට පස්සේ බලන්න මේ ක්ලෝරීන්ගේ එක ඉලෙක්ට්‍රෝනයක් විතරක් දායක කරපු නිසා තවත් ඉලෙක්ට්‍රෝන 6ක් ඉතුරුයි. ඒ ඉලෙක්ට්‍රෝන 6ක් මේ විදිහට අපි සංයුජතා ඉලෙක්ට්‍රෝන විදිහට දක්වන්න ඕනේ. මේ ක්ලෝරීන් පරමාණු පහේ මේ ඉලෙක්ට්‍රෝන හය බැගින් අපි දක්වන්න ඕනේ මේ විදිහට. මේ ත්‍රි ඉලෙක්ට්‍රෝන හය බැගින් ක්ලෝරින් පරමාණු පහෙන් දක්වලා නිරූපණය කරලා ඉවරනාට පස්සේ බලන්න ෆොස්ෆරස් පරමාණු දිහා. ෆොස්ෆරස් පරමාණු මේ බන්ධන පහ හදන්න ඉලෙක්ට්‍රෝන පහක් දායක කරලා තියෙනවා. ඉලෙක්ට්‍රෝන පහක් එයා භාවිතා කරලා තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන පහ මෙන්න මෙතන නිරූපණය වෙනවා යාගේ සංයුජතා ඉලෙක්ට්‍රෝන විදිහට. ඉලෙක්ට්‍රෝන පහම භාවිතා කරා නම් තවත් ෆොස්ෆරස් මත ඉලෙක්ට්‍රෝන ඉතිරි වෙලා නැහැ එයාගේ සංයුජතා ඉලෙක්ට්‍රෝන විදිහට. ඒ නිසා එයා මත ඉලෙක්ට්‍රෝන එකක්වත් දැන් ඉතුරු වෙන්නේ නැහැ. බලන්න මේ ෆොස්ෆරස් පරමාණු වටා ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද කියලා. මේ ඉරිකෑල්ලෙන් ඉලෙක්ට්‍රෝන 2යි, මෙයාගෙන් 2යි, මෙයාගෙන් 2යි, මෙයාගෙන් 2යි, මෙයාගෙන් 2යි. සේරම මෙතන ඉලෙක්ට්‍රෝන 10ක් තියෙනවා ෆොස්ෆරස් වටා. එහෙමනම් පුතේ ඉලෙක්ට්‍රෝන 8 විතරක් නෙමෙයි 8ට වඩා වැඩියෙන් ෆොස්ෆරස් වටා ඉලෙක්ට්‍රෝන තියෙනවා. එහෙම සංයෝගත් සමහර අවස්ථාවල් වලදී නිර්මාණය වෙනවා. එතකොට දරුවනේ ඔයාලගේ 10 ශ්‍රේණියේ 10 වෙනි පාඩම රසායනික බන්ධන කියන පාඩම යටතේ තියෙන කිත්තතර සටහන් සහ ලුයිස් ව්‍යුහ කියන මාතෘකා දෙක යටතේ මෙන්න මේ කියන මූලික කරුණු ටික තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. මේ කරුණු ටික ඔයාලට හරියට අවබෝධ කරගන්න පුළුවන් නම් ඔයාලට හැකියාවක් තියෙනවා නම් ඔයාලගේ පෙළ පොතේ තියෙන ওই උදාහරණ සියල්ලක්ම ඔයාලට තනියෙන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම පෙළ පොතේ තියෙන උදාහරණ විතරක් නෙමෙයි ඔයාලට ඕනෑම පේපර් එකක තියෙන ඕනෑම කිත්තතර සටහනක් ලුයිස් ව්‍යුහයක් නිවැරදිව නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙනවා මේ ටික ඔයාලා නිවැරදිව අවබෝධ කර ගන්නවා නම්. ඔබ තවමත් අපගේ YouTube channel subscribe කර නැතිනම් දැන්ම subscribe කර මෙවැනි වැදගත් වීඩියෝ තව තවත් නරඹන්න.